ජලාසේ ජලයෙන් පෝෂණය වෙලා හැබැයි මේ කන්නේ කාංචන ඇමතිවරයා ගත්ත අත්වනීම ක්‍රියාව නිසා අපිට ඔය කැබිනට් එකට දාපු පළවෙනි දවසේ මේ වතුර ටික දුන්නා නම් අපේ ගොවිපින් බේරගෙන අපේ ජීවිතේ රැක ගන්න තිබුණා හැබැයි මේ වෙන විට කොට යම් ප්‍රදේශ අපේ හානියට පත් වෙලා තියෙනවා ඒකෙදි අපේ හානිය විදියට අපිට වියදම් විදියට ගත්තොත් මේ වෙන විට හෙක්ටයාර එක වියදමකින් තියෙනවා 78,000ක වගේ ප්‍රමාණයක් හැබැයි මේකෙදි 278,000ක මුදලක් අපිට වියදම් වෙලා තියෙනවා මේ වෙන විට මේක එතුමාලා දැන් හදනව පරණ චක්‍රලේඛණයට අනුව හෙක්ටයාර එකට ලක්ෂයක් ගෙවන්නේ මං අහනවා ඔය ඇමතිවරුන්ගෙන් ඔබතුමාලා සාධාරණද මේ කියන මුදලට අපිට මේ කියපු වියදමත් එක්ක මේ වියදම අපි පියවන්නේ කොහොමද එතකොට තව ඉතුරු වෙන ගාණ කවුද ගෙවන්නේ හැබැයි ඒ ගෙව්වත් මදි අද මේ වෙන විට හැම ගොවි මහත්ම මහත්මියක්ම අතේ පයේ කණේ තිබිච්ච සියලුම දේ උගස් තියලා ඉවරයි එතකොට වගා ණය මුදල් අරන් තියෙනවා එතකොට මෙන්න මේ ණය මුදල් ගෙවන්නේ කවුද ඔබතුමාලගේ දැවැන්ත ව්‍යාපාරිකයන්ට මුදල් ගෙවන්න බැරි වෙනකොට බොල් ණය කියලා කපා හරිනවා අපි කියන්නේ මෙන්න මේවත් කපා හැරපල්ලා එහෙම නැති වුණොත් අපි සමස්ත ගොවි ජනතාව විදියට ඉදිරියට එන බවත් අපි දැනුවත් කරන්න කැමතියි හැබැයි අපිට ඕනකම තියෙනවා අපිට වෙච්ච අසාධාරණයට සාධාරණයක් ඉස්ස වෙනතුරු මෙන්න මේ එක්කෙමු කියන සංකල්පයත් එක්ක අපේ වෘත්තීය සමිති අපිත් එක්ක එකතු වෙලා තියෙනවා අපි අගය කරනවා ඒකට හේතුව තමයි අපි වගා කරාට ඔවුන් දන්නවා ඔවුන් ජීවත් වෙන්නේ මේ ගොවියගෙන් කියන බව ඒ නිසා ඔවුන් අපි ගැන දුක හිතිලා ඔවුන් අපිට සහය දෙන්න එළඹිලා තියෙනවා ඒ නිසා ඔවුන්ටත් ස්තුතිය පුද කරන්න ඕන රටේ හැම කෙනාම තනි වෙලා නැහැ අපි හැමෝම එකට එකතු වෙලා එක්ව නැගිටිමු එක්ව ජයගමු කියන සංකල්පයෙන් අපි හැම දිනාම ඉදිරියේදී රට හදන දැන්ට යන්න අපි සූදානම් සමස්ත හානිය කොච්චරද කියන එක අපි ගණනය කළා නෑ මේ වෙන විට ගණනය කරමින් යනවා ඊට පස්සේ තමයි අපිට කියන්න වෙන්නේ මෙන්න මෙච්චර හානියක් වෙනවා කියන එක